නොෝනැතියන් ශ්‍රී සද්ධර්මයට පමණන අසිරිමත් පොත්වහන්සේ නෙත්තිප්‍ර කරණය පූජ්ජ කිරිබත් ගොඩ ඥානාණන්ද ස්වාමන් වහන්සේ. දම්මෝහි වාසෙට්හා, සෙට්ටෝ ජනයේ තස්මිින්, දිිට්ටේ චේව, දම්මේ අභිසම්පරායේව වාසෙට්ටයෙන මෙලොවෙහිත් පරලො වෙහිත් ජනයා අතර ධර්මයම ශ්‍රේෂ්ථයි. අග්ග්ඥ සූත්‍රය භාග්‍යවත් දුරජාණන් වහන්සේ. සසර බිය දකිනා නොවනැති ගී පැවිදි උතුමාන් වෙත. ප්‍රස්ථාවනාව නෙත්ති ප්‍රකරණය නම්මෝ මේ අසිරිමත් ධර්මගන්තයට අර්ථකතාව ලියන්ඩත්දේ දකුණි ඉන්ඩියාවේ පදිර තීර්ථ විහාරවාසීව වැඩවිසූ අටවා්චාර්ය ධම්මපාල මහිමිපාණන් වහන්සේ විසිනි උන්වහන්සේ මෙසේ වදාළහ මෙහි කුමන අර්ථයකින් නෙත්තියයි කියත්ද සද්ධර්මයට පමුණුවයි යන අර්ථයනි සද්ධම්ම නයනටටේන නැත්ති යනුවනි අගමහා පණ්ඩිත පොල්වත්තේ ශ්‍රී බුද්ධත්ව මාහින්පානෝ සියපාලි සාහිත්‍ය නැමති කෘතියයි මෙම නැත්ති ප්‍රකරණය පිළිබන්ධව මෙබන්ඳු අදහසක් පවසති. මේ සූත්‍රපිටකෙයි ඇතුළත් ධර්මයන් ඒ ඒ කොටස්වලට බෙදා දැක්වීම සඳහා සම්පාධිත වූ ධර්ම විභාගයකි. පේටකෝපදේශේද, නෙත්තියේ අඩුව පිරිවීම සඳහා සම්පාධිත ග්‍රන්ථයක් සේපෙනේ. නෙත්ති ප්‍රකරණය මහාශ්‍රාවක කාත්‍යාන තෙරුන් විසින් ලියනල දැයි නෙත්ති අටුුවවල්ලි වූ ධර්මපාලාචාරයන් පිළිගෙන තිබේ. නමුත් පෞරාණිකයන්ගේ වුවත් අනුමානයෙන් පළ කළ මතයන් නොපිළිගන්න මේ කාලේ වසන, අප විසින්ගේ මතය පිළිගත නොහැකිව තිබේ. නෙත්ති ප්‍රකරණ මුල්ලම තිබෙන සංගහාවාරයේ තෙවැනි ගාථ මෙසේ. සෝලසහාරා නෙත්ති පංචනයා ශාසන පරිඇත්්ති අට්ටාර සමෝලපාදා මහාකච්චානයන නිද්ධිත්තා. මහාකාත්‍යයාන තෙරුන් විසිම් ප්‍රකාශත වූ බුද්ධ ධර්මයාගේ අර්ථය සිවීමක් වූ නෙත්තිතමෝ හාර සොලුසක් ඇත්තීය. නය පසක් ඇත්තිය. මුල්ල පද අටලොසක් ඇත්තියයි මේ ගාථාවෙන් කියවේ. මින් පසුත් කීප තැනකදී. තේනාහ ආයස්මා මහා කච්ඡානෝ. ආයුස්මත් මහා කත්‍යයාන තෙමේ එබැවින් මෙසේ කියය. ය වාකේ පෙනේ එයින්ම මේ ග්‍රන්තය මහාකත්්‍යන තෙරුන් විසින් මේ ආකාරයෙන්ම සම්පාධිත නෝබව පැහැදිලිවේ. සූත්‍ර පිටකෙහි ඒවම් මේ සුතන් මේ මාවිසින් අසන ලදි යන්න යොදා බුද්ධ වචනයන් ඇතුළත්කොට ප්‍රකාශ කළ සේම මෙහි මහාකත්‍යාන මහාතෙරුන්ගේ ඉගැන්වීම් ක්‍රමය ඇතුළත්කොට අන්‍යන් විසින් මේ සම්පාතිිත බව පැහැදිලිවේ. එ අන්‍යෝ නම් ප්‍රථම සංගීතකාරක මහාතෙරවරුම යැයි ධර්මපාලාචාරයන්ගේ පිළිගැනීමයි. මේ ප්‍රථම සංගීත ඇතුළත් වූවා නම් කුද්දුගොත් සංග පොතක් ලෙසඒ ඇතුළත් වියුතුය. බුරුම රටවැසි මහාතෙරවරු ඒසේ පිළිගෙන ත්‍රිපිටක ග්‍රන්ථ මාලාවෙේ, නෙත්ති පේට කෝපෝ දේස දෙක පමණක් නොව මිනිින් ද ප්‍රශ්නේද ඇතුළත් කෙරෙත්. ප්‍රථම සංගීතයට ඇතුළත් වුවත් නොවත් මේ පොත ඊට ආසන්න කාලයකදීම ප්‍රකරණයක් වසයෙන් පිළියලවී යයි පිළිගත හැක. අභිධර්මය ගැන කිසිවක් මේ පොතේ සඳහන් නොවේ. එයින් උදෘටපාට කිසිවක් ද දක්නට නැද. අභිධර්මය සකස්කරීමට මත්්‍යෙන් සම්පාධිත වූවක් යැයි කිව යුතුයි. සත්‍යය විනිර්මක්ත බුද්ධ දේශනාවක් නැතිබැවින් හැම බුද්ධ දේශනාවකම ඇතුළත් සත්‍යය මොනවාදැයි සෙවීම මේ ආවට් අහාරයෙන් කනු ලැබේ. මෙ නෙත්තික්‍රමය අනුව ඉගැනීමක් මෙකල තේරවාදින් අතර නැත යනුවෙන. තවද බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාවෙයි, නෙත්ති ප්‍රකරණෙහි පාට සෝධන පූරුවක සිංහල අනුවාදය කරනලද්දේ රාජකීය පණඩිත ලබුගම ලංකානන්ද මහානායක මාහිමිපාණන් විසිනි. උන්වහන්සේසය සංඥාපනයේ මෙසේ අදහස් දක්වත. මහාකච්ඡායන තෙරනුවෝ නෙත්ති ණය දේශනාවට පැමිණ දේශනා හාරාදීන්ගේ ලක්ෂණ ව්‍යක්තකිරීම් පිණිස නිදසුන් දක්වන්නන්නහු යම් යම් ගාථධර්මයක් සූත්‍රපාටයක් එලවන ලදනම් බෙහෙවින් සංයුත් සංගියෙහි බැසගෙන සිටි නිදසුම් බව පෙනේ. යළි උදාන පාලි තම්මපද ජාතක අංගුත්ත්‍ර නිකාය ඉතිබුත්තක විමානවත්තු යන දේශනාවංගී සිටි සූත්‍ර බෙහෙවින් දැක්වූ අතර දික් සංගි මැදුම් සගී දෙක්කී සිටි නිදසුම් මදවෙයි. මෙහි සිට විමස්සීමට භාජනය කළයුතු කරුණුද ඇත වාසනාභාගිය සූත්‍රයට අයත් නිදසුන් කළ පිණ්ඩාය කෝසලං පූරං. යනාදිය තුදුස් ගයකින් යුතු වටන්සක නම් අනාගත පසේබුදු කෙනෙකුන් පිළිබඳ පුවත සංගීතයට නැගුණු පිටක ග්‍රන්ථක මෙතෙක් අමූයේ නැත. එසේම තේරගාතා හෝ අපධාන පාලියෙහි සැඟහ යුතු චරිත කීපයකට අයත්සේ පෙනෙන ගාතාද ඇත. මෙසේ අපහම ඇති ත්‍රිපිටක ග්‍රන්ථයක නොපැනන්න ගාතා පසු කැලක භානකයන් අතින් ගිලිහි ගියා වියහැකිය. නොහොත් සංගීතිකාරකයන් විසින් සංගීතර නොනගන ලද ඕ වියහැකිය. තවද නෙත්ති ප්‍රකරණ නිදසුන් වසෙන් එලවූ ඇතැන් සූත්‍ර ප්‍රදේශ ත්‍රිපිටකේ කවර තැනක සංග්‍රහවි ඇත්දැයි සොයාගැත නොහැකිවිය යනුවනි. නෙත්තිප්‍රකරණය පිළිබඳව අපට වැටෙන අයිුරු මෙසේ. මෙහි සඳහන් ආකාරයට ධර්මය විග්‍රහකිරීම නම් පටිසම්බිදා ලාබී මහා ශීනාශ්‍රව රහතන් වහන්සේ නමකට විනා අන්‍ය වූ කොතරම් වයක්ක්ත කෙනෙකුට වුවත් කිසිසේත් කළ නොහැක්කේය. භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය ගෙන ගැනීමටත් එහි අර්ථ විමසීමටත් යෝනිසව මනසිකාරී යෙදීමටත්, මෙම ගන්තෙන් ලැබෙන පිටුවාල වචනයෙන් වර්නාාකොට අවසංකළ නොහැකි. එතරම්ම සාරගර්භ වේ මේ කාන්තෙම මහාකච්ඡායන මහරහතන් වහන්සේ විසින් කරනලද ධර්මවිග්‍රය බව කිවයුතුය. එය දැන් අපට ලැබි ඇති ආකාරයට වෙනත් මහතෙරවරු විසින් ප්‍රකරණයක් ලෙස සකසන්නට ඇත. මේ හැමතන්හිම එබැවි මහාකච්ඡායණයන් වහන්සේ, මේ වදාලයහ යන මෙම පාටේ ඒ ඒ තන්නේ ඉස්මතුකර ලබන්නේ එනිසාය ඔබ නුවනැත්තෙක් නම් ඔබව තතාගත ධර්මයට පමණවාලීමට සමර්ථ වූ මේ අසිරිමත් ග්‍රන්ථ විවේක සිතින් යුතුව කියවන්න ඉවසීමෙන් කියවන්න නැවත නැවත කියවන්න මේ දැක්වෙන ධර්ම විග්‍රහන් වටහා ගැනීමට මහන්සිගන්න එයි මතුවන ධර්ම ප්‍රීතිය අත්හිඳින්න එවිට සැබැවිම්ම මෙය තතාගත ධර්මය අසිරිමත් ලෙස විග්‍රහ කරන මහංගි පොත්වහන්සේ නමක් බව ඔබටම පසක් වනු නිසකේ. මෙම ධර්මග්‍රන්තයේ ශ්‍රද්ධාවෙන් පරිසීලිනය කිරීමෙන් අප සියරු දෙනාට චතුරාර්ය සත්‍යාව බෝධයට උපකාරවේවා. මෙයට ගෞතම බුදුසසුන තුළ මෙත් සිතින්. වූජ කිරිබත් ගොඩ ඥානානන්ද ස්වාමීන් වහන්සේ. ශී බුද්ධවර්ෂ දෙදස් පන්සිය පනස් අතක් වු උදුවක් මස විසි නමවැනි දින දෙදස් දාහතර දොළහයි විසිහතර